ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබදැසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කිහිපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ ඔබ දෙවිඳුන්ගේ දේව වචනය රහදාවල් මෙනෙහි කරන්න. බයිබල් පදයේ ගීතාවලි 1:2 ස්වාමීන්ගේ විවස්ථාවේ ප්‍රීතිවන්නා වූ උන්වහන්සේගේ විවස්ථාව රෑදාවල් මෙනෙහි කරන්නා වූ මනුෂ්‍ය ආශිර්වාද ලද්දේය. මේ උදෑසන අපි ටික මොහොතක් මෙනෙහි කරමු. සෙනෙවන්ත කිතුනුවනි, රෑදාවල් ජීවමාන දෙව්පියාණන්ගේ වචනයේවත් විවස්ථාව මෙනෙහි කරන ඔබ බෙහෙවින් ආශිර්වාද ලද්දෙක්ය. එවන් ආශිර්වාද ලත් ඔබ අද දවසේ කරන්නා වූ සියලු කාර්යයන් යේසුස් යන අනගි නාමයෙන් සාර්ථක වේවා කියා මම සුබ පතමි. තවද කිතුනුවනි, ලොව මුළුල්ලේ තිබෙන කෘතීන් අතරේ අපගේ දියු ස්වාමින් වහන්සේගේ ආත්මයන් වහන්සේ කරුණු කොටගෙන ලියන ලද දේව වචනයෙහිවත් ශුද්ධ බයිබලයේ අසම සම වූ බලවත් වූ ග්‍රන්ථයකි. ඇයිදයත් ඔබේ කියවීමෙන් ඒ ලිවීමට ක්‍රියා කළා වූ දේව ආත්මයානන්ව ආශාවෙන් මෙනෙහි කරන කල සෑම දෙනාගේ ජීවිතවල මහා බලවත් වෙනසක් සිදුවන බැවිනි. කිතුනුවනි, සාදු සුන්දරසිං දේවගැතිතුමා තම ප්‍රකාශනයකදී ශුද්ධ බයිබලයේ අසාමාන්‍ය කෘතියක් පමණක් නොව දෙවියන් වහන්සේ මිනිස් ලොවට පිදු ආදර අසුනක් යැයි කියා සිටියේය. එමෙන්ම ජෝර්ජ් වොෂින්ටන් තුමා තම ප්‍රකාශනයකදී ශුද්ධ බයිබලයේ නොතිබුණානම් ලෝකේ වත්පිළිවෙත් හා නීති රීති කිසිවක් පවත්වාගෙන යාමට නොහැකිව කියා පවසන ලදී. තවද අද වන විට ලොවේ කෝටි 800ක ජනයාව පාලනය කරන දෙවිඳුන් සෑම කෙනෙකුටම ඔවුන්ගේ මව්බසින් උන්වහන්සේගේ සත්‍ය වූ වචනය කියවීමට අවස්ථාව උදා කර ඇත. කිතුනුවනි, ඔබ ළඟ තිබෙන ශුද්ධ බයිබලයට බොහෝසේ ප්‍රේම කරමින් ඊට ඇලුම් වන්න. ඔබට ප්‍රස්තාව ලැබෙන සෑම විටම එය කියවමින් මුළු හදවතින් රෑදාවල් මෙනෙහි කරන්න. එය ඔබගේ ආදරණීය දෙව්පියාණන් ඔබට දුන් ප්‍රේමණීය අසුනක් ලෙස සලකා එය ආත්මයානන් තුළ ඉතා ආශාවෙන් විශ්වාසයෙන් කියවීමට පුරුදු වන්න. ඔබ එසේ සෑම දිනකම රෑදාවල් වචනේ මෙනෙහි කරනවා පමණක් නොව එයි ඇති දේ පිළිපදින්නෙක්ද වෙන්න. අද දින ඔබට ලැබෙන අභියෝගය ඔබත් අද දින පටන්ම දෙවිඳුන්ගේ වචනේ මෙනෙහි කරන්නෙක් වෙන්න. ඔබ දේ වචනේ මෙනෙහි කරන විට ඔබට බොහෝ බාධාවන් යක්ෂාය වෙනවා. නමුත් ඒවාට අසනු වී ඔබ තුළ ඇති කම්මැලිකමද ඉවත ළමින් සෑම මොහොතකම දේව වචනේ මෙනෙහි කරන්නෙක් වෙන්න. එවිට ඔබගේ ජීවිතය බලවත්ව හා වේගවත්ව වෙනස් වේ. මන්දායාලේ ගිය බෝ ජීවිතයන් මහත් ලෙසට වෙනස් කළේ ශුද්ධ දේව වචනයයි. ඔබ දෙවිඳුන්ගේ දේව වචනේ මෙනෙහි කරමින් ඔබට ලැබී ඇති වරප්‍රසාදයන් හා අනුග්‍රහය තවත් වැඩි කරගන්න. මේ උදෑසන අපි ආත්නා කරමු. මාගේ යෙසුනි, ජීවිත මාත්සේ වික්‍රමාන්විතව වෙනස් කරන තේජාන්විත ඔබගේ වචනය අද මට කියවීමට ශුද්ධ බයිබලයේ ලෙස ලබා දී ඇති බැවින් ඔබට ස්තුති වේවා. මට ආශිර්වාදමත් ජීවිතයක් ලබා ගැනීමට අද රෑ සිට දවල් ඔබගේ වචනය මම දේව ආත්මයානන් තුල මෙනෙහි කරමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව ගීතාවලි 119:105. ඔබගේ විවස්ථාවට ප්‍රේම කරන්නන්ට මාත් සමාදානයක් ඇත. පැකිලීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය. ඔබත් කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වෙන 071588 8770 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දිනත් දෙවිඳුන්ගේ වචනේ මෙනෙහි කර ජීවිතේ ජය ගන්නා සුබ දවසක් වේවා කියා ජීවනදී ඇතිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.